මොකද තත්ත්වයට සාකච්ඡාව? සාකච්ඡාව ඉතින් බලේ ගන්න හැටි, බලේ තියා ගන්න හැටි, බලේ රඳවා ගන්න හැටි වගේ ඉතින් කතා කරන්නේ. සාකච්ඡාව හොඳයි. අපි අපේ පක්ෂේ ශක්තිමත් කරන්නත්, ඒ වගේම මේ අපේ ආසන සම්මේලනේ පවත්වන්න තමයි මූලික වශයෙන් සාකච්ඡා කරේ. ඉතින් ඒ ආසන සම්මේලනේ අපි මේ හැම ග්‍රාම සේවක කොට්ටාසයකින්ම වාහනයක පිරිසක් අපේ ආසනයේ මේ සම්මේලනයට ගේන විදිහට කවදාවත් මෙතෙක් පැමිණි නැති සෙනගක් ගෙන්නපු ආසන සම්මේලනයක් තියන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි පක්ෂ මූලස්ථානයේ ප්‍රධානීනුත් ගෙන්න ගන්නවා. ඉතින් ඒක අපේ මැතිවරණ සටනේ ආරම්භක රැළිය බවටත් පත් කරගන්න තමයි බලාපොරොත්තු. දැන් අද අපේක්ෂකතුමා අදත් කතා වුණ නැද්ද? පොහොට්ටුවේ කවුද දාන්නේ? නෑ නෑ නෑ, අපි තීන්දුවක්ම ගත්තා. මේ අපේක්ෂකතුමා දැම්ම අපි මේ ජූනි මාසේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ පිළිබඳ ප්‍රකාශයක් කරන තුරු අපි අපේ අපේ අපේක්ෂකයා පිළිබඳ අපි ප්‍රකාශයක් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කවුරු වගේද ඉන්නේ සාමාන්‍යයෙන් ඔබතුමාලට පේන්න ප්‍රබලයි? නෑ නෑ, මිනිස්සෙක් තමයි එන්නේ. අපට වටිනාකමක් තියෙනවා. අපේ පක්ෂයේ ඒ වෙලාවට අපට වටින සුදුසුම පුද්ගලයා පත් කරනවා. ඉතින් ඒක නිසා එයාව දැම්ම හෙළිදරව් නොකිරීම අපට වාසිය කියලා අපි හිතනවා. ඒ කියන්නේ මුල අකුරක් වගේ කිව්වොත්? නෑ නෑ, ඒක අකුරු කියන්නේ නාමල් මහත්තයා තමයි ඉන්නේ. නාමල් මහත්තයා කියන්නේ නාමලුත් ගැලපෙනවා, ගැලපෙනා කොච්චර ඉන්නවද? ඒක නිසා ඒක ඉතින් කියන්නේ දැන් ඉතින් අපේ කාලේ ඉවරයි බෝලේ. අපි දැන් අපි ඊළඟ මැතිවරණයට සංවිධානය වෙන හැටි කතා කරාගත්තා. අපි සිකුරාදාට දැන් කාර්යාලයක් කරනවා, මැතිවරණ කාර්යාලය උදේ 8ට. මැතිවරණ අනිවාර්යෙන් තියයිද? අපි විවස්තාවනු තියන්න එපායි. තාම මේ පොදු අපේක්ෂක කවුද ඉදිරිපත් වෙනවා කියලා කියලා නැහැ. පොදු අපේක්ෂක කියලා අපේක්ෂකෙක් ඉදිරිපත් වෙනවා. පොට්ටුවේ. පොට්ටුවේ අපේක්ෂකෙක් හරි, පොට්ටුවේ ගැන ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ලෑස්ති කරන්න. ඒකෙන් පොදු අපේක්ෂකෙක් නැහැ, අපේක්ෂකෙක් තමයි ඉදිරිපත් කරන්නේ. අපි පොට්ටුව තීන්දු කරන කොයි අපේක්ෂකත් එක්කද කටුව? අපි අපේක්ෂකෙක් දානවද නැත්නම් ජයග්‍රහණී අපේක්ෂකට උදව් කරනවද? ඒ පිළිබඳව අපි තාමත් මහජනයා එක්ක අපේ පාක්ෂිකයෙක් සාකච්ඡා කරමින් යන්නේ. ඒකද ප්‍රධාන පස්ත තුනෙන් දෙකක් ගත්තට පස්සේ, ඒ කියන්නේ සමගි ජනබල වේගය, ජාතික ධර්ම වේගය, ඒගොල්ලෝගේ කලින්ම කියලා තියෙන අපේ එන්නේ මෙයා කියලා. හරි, ඒක වෙන ප්‍රශ්නයක්. ඇයි හතර දිනක් වෙන්න බැරිද? හතර දිනක් වෙන්න බැරිද? පුළුවන් හතර දිනක් වෙන්න. අද මොකද මේ සාකච්ඡා විශ්වය? අද සාකච්ඡාව අපි මැයිදිනේ ඉතාම සාර්ථකව කරා. ඒ පිළිබඳව අපි පක්ෂේ නායකයා හැටියට ගරු මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමාත්, පක්ෂේ නිර්මාතෘවරයා හැටියට අපි බැසිල් රාජපක්ෂ මහත්මයාත්, සියලුම ශ්‍රී ලංකා පොජන පෙරමුණේ මාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉසුතු කරා සාර්ථක මෛරලියක් කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි අනුරාධපුරයෙන් පටන් ගන්නවා ආසන සම්මේලන මේ මාසේ 26 වෙනිදා ඉඳන්. ඒක සියලුම ආසන 160 රට පුරාම තියෙන ආසන බල මණ්ඩල රැස්වීම පවත්වන්න, සහ ජනාධිපතිවරණයාවත් පාර්ලිමේන්තු මැතිවරණයාවත් කොයි මැතිවරණයෙන් හරි ශ්‍රී ලංකා පොජන පෙරමුණ ජයග්‍රහණය කරන්න අවශ්‍ය පසුබිම සකස් කරා ගන්න තමයි අද දින සාකච්ඡා කරේ. ඒ අනුව අපි ඉදිරියේදී අනුරාධපුරයෙන් පටන් ගන්නවා පළවෙනි වැඩසටහන කියන එක. කොහොමද මේ ඔය කිව්වට තැන්ක් යූ කරන්න කියලා මේක ඉතින් ඔබතුමාලා අනුරාධපුරයෙන් අර මේ ගෙන්නන්නේ නැහැ නේ මෙතෙන්ට? අපි කාටද සහාය දෙන්නේ අර මේ කියලා පොඩ්ඩක් තීරණයක් ගන්නවා වගේ. මොකද ඊයේ පෙරේද බැතිල් රාජපක්ෂ මහත්තයා කියලා හම්බ වෙනවා ජනාධිපතිවරයා. ඒ ගැන තොරතුරු කියන්න අපි මියාව තෝරමුද කියලා එහෙම මොකක් හරි සිලෙක්ෂන් එකකට කතා කරාද? නෑ නෑ, ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ජූලි මාසේ 18 වෙනිදායින් පස්සේ ඒ තීන්දුව ගන්නවයි කියලා. එතකන් අපි පක්ෂයක් හැටියට අපි කිසිම අපේක්ෂකයෙ පිළිබඳව කතා කරන්නේ. අපි පක්ෂේ අපි රසින් තියලා පක්ෂේ ශක්තිමත් කරන්න, සංවිධානය කරන්න කටයුතු කිරීම තමයි කරන්නේ. ජූලි 18 වෙනිදායින් පස්සේ තමයි ජනාධිපතිතුමාගේ තීන්දුවත් එක්ක තමයි පක්ෂේ තීන්දුවක් ගන්න. සාකච්ඡාව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එන ඕන මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන ඒ අදාළ සාකච්ඡාව තමයි අද තිබුණේ.
අපේක්ෂක නංගර මෙහෙමයි අර කලින්ම නංගරම් පොඩ්ඩක් එච්චර හොඳ නැහැනේ අපි අවසාන වෙලාවේ දිනන අපේක්ෂකයා නියමිත වෙලාවට අපි එළියට දාන්න වැඩ කටයුතු කරනවා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හැටියට මැතිවරණ කොට්ටාෂ මට්ටමින් සම්මේලන පවත්වන්න ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන සහ අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම සඳහා දාද මහින්ද මහත්මයා මොනවද උපදෙස් දුන්නේ ජනාධිපතිතුමාත් උපදෙස් දුන්නේ පක්ෂ වැඩ කටයුතු ටික ක්‍රමානුකූලව අපි කරගෙන යමු කියලා. මොකද මේ දිනේ ඉතාම සාර්ථක වුණා. මං හිතන්නේ මේ විෂුවල් වල ගොඩක් අපේ සෙනඟ පෙන්වුනේ නැති වුණාට පැහැදිලිව පසුගිය වර්ෂයේ මේ දිනේට වඩා අතිවිශාල පිරිසක් සහභාගී වෙලා සිටියා. අපේ මේ දිනේ ඉතාම සාර්ථකයි. ඒ පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඒ ඊළඟට අපේ සම්මේලන ටික අපි පවත්වන්න. ඒ වගේම මැතිවරණ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය විවෘත වෙනවා 10 වෙනිදා අපේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ජාතික කාර්යාලයේ 10 වෙනිදා විවෘත කරනවා ඔව් මේ ස්ථානයේට මේ ආසන්නේ ඒකේ විවෘත කරනවා ඊට සමගාමීව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයත් ඒ වගේම ආසන මට්ටමේ මැතිවරණ කාර්යාලයත් අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු පවත්වාගෙන යාම සඳහා තාමත් ඉන්නත් මම අපේක්ෂක කවුද කියලා කතා කරනවා සජ්ජත් පක්ෂත් එක්ක දුරේරවත් ජූලි 10 වෙනිදාට පස්සේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා පක්ෂ විසින් මොකද තත්තේ තත්තේ ඉත හොඳයි මචං කකුල අද මොකද කියන්නේ ජනාධිපතිතුමා මොකද මහින්ද මහත්තයා මොනවද උපදෙස් දුන්නේ හැමදාම අපිට උපදෙස් දෙන දේ තමයි මේ රටේ ජනතාව දිහා බලලා රට ගැන හිතලා වැඩ කරන්න කියන එක ඉතින් ඒක නිසා පක්ෂයක් හැටියට මේ වන විට ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමා වෙනද වගේම අපේ පක්ෂයට හයිය දෙනවා වගේම නව ජාතික සංවිධායකතුමා හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නැවුම් වැඩසටහන් ටිකක් ක්‍රියාත්මක කිරීමත් ඒ වගේම ආසනෙන් ආසනයට ගිහිල්ලා අපේ ජනතාව සම්බන්ධ වෙලා බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන සම්මන්ත්‍රණ මාලාව ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම එන මැතිවරණේ තාම තීන්දුව කරලා නැති නිසා ඒ ඕනෑම මැතිවරණයකට සූදානම් වෙන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නටත් පක්ෂයේ විසින් තීරණය කරා ඒ තීරණයට අපි මන්ත්‍රීවරු හැටියට අපේ සහයෝගය උපරිම ලබා දීමට අපි ප්‍රතිඥා ලබා දුන්නා. ඉතින් ඒක නිසා අපිට එන මැතිවරණේ කුමන මැතිවරණේ ආවත් අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන වගේම අපි බිම් මට්ටම කාත් එක්ක දෙන්නේ බිම් මට්ටමේ ජනතාව කුමන්ත්‍රණකාරී ලෙස විවිධ ව්‍යාජ දේවල් ඒ ජනතාවගේ ඔළුගෙඩියට දාලා විකෘති මානසිකත්වයක් හදන්න ඒ දේශපාලන අධිකාරිය සූදානම් වුණාට සැබෑ ලෙසම ජනතා මතය සහ බොහොම හොඳ ප්‍රසාදයක් තියෙන්නේ ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට ඒක අපි වටහාගෙන පක්ෂයේ අඩුපාඩුත් හදාගෙන අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අදත් අපේක්ෂකතුමා හිස්තැනක් නේද ඔබතුමාලගේ නෑ අපි ඒ අපේක්ෂකත්වය පිළිබඳව ඒ තරම් දුරට හිතන්නේ මොකද අපිත් ක්‍රම සහ විදි පිළිබඳව අපේ යම් යම් දේවල් අපි ක්‍රියාත්මක කරන එකින්ද අපිට ජයග්‍රහණය පිළිබඳව කුමන අපේක්ෂකයා ආවත් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට ජයග්‍රහණය කරන්න පුළුවන් අපි එවැනි බොහොම ශක්තිමත් මට්ටමක ඉන්නවා.